මංගද ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් හදනවා මේකට වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන් මං ස්ට්‍රෝබෙරි ටික සෝදගෙන තියෙන්නේ මුලින්ම මං ස්ට්‍රෝබෙරි වල මේ කොළත් එක්ක තියෙන මේ කොටස ටිකක් කපලා අයින් කර ගන්නවා මේ ස්ට්‍රෝබෙරි නම් පැණි රසයි ටිකක් ඇඹුල් වගේ එක හම්බුනොත් නම් අපිට රසට මිල්ක් ෂේක් එක හදා ගන්න බැරි වෙනවා කිරි එකතු කරන නිසා හොඳින් ඉදුණු වේව ගන්නවා නම් තමයි හොඳ අපි දැන් බ්ලෙන්ඩ් කරගන්න පහසු වෙන්න ස්ට්‍රෝබෙරි ටික මේ වගේ ටිකක් පොඩි කෑලි වලට කපාගමු ස්ට්‍රෝබෙරි කියන්නේ හරිම සුවඳ පළතුරක් නේ ඒ වගේම පාටත් ලස්සනයි නේ ඒ නිසා ගොඩක් ගාර්නිෂ් කරන දේවල් වලට මේ ස්ට්‍රෝබෙරිස් යොදා ගන්නවා කේක් වලට එහෙම අපි දැකලා තියෙනවනේ දැන් විදේශ රටවල් වල විතරක් නෙමෙයි ලංකාවෙත් බහුල වශයෙන් ස්ට්‍රෝබෙරිස් තියෙනවා නුවරඑළි පළාත් වල එහෙම වගා කරනවනේ පොළොව මතු පිටම හැදෙන හරිම පුංචි ශාකයක් නේ මේක ගොඩක් කෑම සහ බීම වර්ග හදනකොට යොදා ගන්න පළතුරක් හැමෝම බොන හරිම ප්‍රසිද්ධ පානයක් නේ ස්ට්‍රෝබෙරි ජූස් සහ මිල්ක් ෂේක් මේ වගේ ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි කිරි ටිකක් ගත්තා නම් අපිට නැවුම් කිරි ටිකකුත් එකතු කරලා ගෙදරදීම රසට ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක හදා ගන්න පුළුවන් මම දැන් කපා ස්ට්‍රෝබෙරි කිඩි ටිකට ෆ්‍රෙෂ් මිල්ක් වීදුරු භාගයක් එකතු කරලා මේක බ්ලෙන්ඩ් කර ගන්නවා. මම සීනි තේ හැඳි හතරක් දා ගන්නවා. මම මේකට අයිස්ක්‍රීම් එකතු කරන්නේ නැහැ. අද හරිම සීතල දවසක්. ඔයාලා වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් දෙකක් මේකට මේ එකතු කරගෙන කිරිත් එක්ක බ්ලෙන්ඩ් කර ගන්න. එතකොට සීනි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම ඉතිරි කිරි වීදුරුව මේකට එකතු කරනවා කිරි වීදුරු එකහමාරක් තමයි මම දාගත්තේ අපෝ බ්ලෙන්ඩ් කරගන්න බලන්නකෝ මේක හොඳ ස්මූති ඩ්‍රින්ක් එකක් අවශ්‍ය නම් සීතකරණයේ තියලා ටිකක් කූල් කරගන්න පුළුවන් මගේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ කූල් එක තියෙනවා මේ වගේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියලා ලස්සනට ගාර්නිෂ් කර ගන්න පුළුවන්. ඉතින් මේ වගේ රසවත් ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක් අපිට ගෙදරදීම හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක්.